අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන් ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාවේ වාහන නතර කිරීම සපුරා තහනම් කොඩා පාලම් වැල් පාලම් හා ඒදඬු වෙනුවට නව පාලම් මාර්ග දෙපස පැල මිලියන 2ක් ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක් මන්තිරු නීති උල්ලංඝනය කරන්නන්ට රුපියල් 2000ක ස්ථානීය දඩයක් මාර්ග නීති පුවරු අතැතිව මාර්ගයේ සිටි පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් නිවතට නායකත්වයට මම කෑදර නැහැ පක්ෂ ආරක්ෂා කරන්න නායකත්වය බහර ගන්න සූදානම් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් කියයි මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 250ක් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදි කිරීම 2024 දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමි. මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම 2024 වසරේදී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය සහ සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පවරා තිබෙනවා. එමෙන්ම කුඩා පාලම් වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදිකළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කිලෝමීටර් 8000ක වැඩ ආරම්භ ඇති බවත් එන් මාර්ග කිලෝමීටර් 400ක ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නිමා කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැල මිලියන 2ක් රෝපණය කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. එහිදී සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තිබීම සම්පූර්ණයෙන් නතර කරන්න යයි ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. මහල් නිවාස සංකීර්ණ වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේදී රථ වාහන ගල් කිරීමටද ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සදක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර යන මහතුරු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු රේකීය ආයතනවල නිලධාරීන් සහ කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයන්ට මෙම සාකච්ඡාවට එක් වී සිටියා. මන්තිරු නීති යටතේ සියලු ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහරුවක් අද දින ආරම්භ වුණා. මේ අතර මන්තිරු නීතියේ උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් 2000ක ස්ථානීය දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දිගින් දිගටම ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා ප්‍රමුඛතා මන්තිරු නීතිය බලාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා. කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් පසු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වාහන තදබදය අවම කිරීම සඳහා යළි බලාත්මක කෙරුණු මෙම මන්තිරු නීතිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් පොලිසිය සහාය සඳහා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස සැලකෙන රාජගිරිය නුගේගොඩ බොරැල්ල සහ ගාලු පාර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යාන 4ක් උපයෝගී කරගනිමින් නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටිනවා. මෙම ඩ්‍රෝන යානා මගින් මාර්ග තදබදයට අදාළව ලබා ගන්නා තොරතුරු එසැනින් පොලිසියට ලබා දීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම පුවරු මාර්ගවල ප්‍රදර්ශනය කිරීමට පොලිස් කාන්තාවන් පසුගිය දිනවල යොදාගත් අයුරු දක්නට ලැබුණා. එලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් මාර්ගවල රාජකාරී කටයුතු සිදු කළ පොලිස් කාන්තාවන් එම රාජකාරීවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථ වාහන කොට්ටාශ්වේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා. මෙ අතර සියලුම ත්‍රිරෝද රථ සහ යතුරු පැදි මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද සිට ආරම්භ වුණා. ඒ අනුව මාර්ගයේ වම්පස තීරුවේ බස් රථවලට අමතරව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ගමන් කළ යුතුයි. රාජකාරී සඳහා පැමිණෙන කාර් රථ සහ වෑන් රථවලට ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා මෙලෙස බස් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි එක් මන්තිරුවකට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙ අතර මෙවන විට හඳුන්වා දී ඇති මෙව මන්තිරු නීතිය ක්‍රියාත්මක නොකරන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ලබන 17 වනදා සිට සිදු කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙවන විට
යොදවන්නේ රියදුරන් දැනුවත් කිරීම සහ ඊට රියදුරන් අනුගත කිරීම මෙන්ම අවවාද කිරීම පමණයි. ලබන 17 වනදා සිට මන්තිරු නීතිය ක්‍රියාත්මක නොකරන රියදුරන්ට එරෙහිව ස්ථානීය දඩයක් නියම කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්තිරු නීතිය ක්‍රියාත්මක නොකරන රියදුරන්ට රුපියල් 2000ක ස්ථානීය දඩයක් නියම කෙරෙනු ඇත. ගිනිගත් එම්ටි නිව් ඩයිමන්ඩ් නෞකාවෙන් මුහුදට කාඳු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ගිනිගත් එම්ටි නිව් ඩයිමන්ඩ් නෞකාවෙන් මුහුදට කාඳු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝන දැවිතෙල් වර්ගයක් මෙලෙස මුහුදට කාඳු වී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දෙනුම් දී තිබෙනවා. ඒ නෞකාවවට මුහුදු ප්‍රදේශයෙන් පසුගිදා ලබාගත් ජන සම්පල වාර්තාව ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින්, ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දූෂණයක් සිදු වී ඇති බවට තහවුරු වන බවයි එම අධිකාරියේ සාමාන්‍ය අධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ. මෙම නෞකාව මෙවන විට මඩකලපුවේ සිට නාවික සැතපුම් 70ක් දුරින් පවතින අතර ගින්න හටගත් අවස්ථාවේ නෞකාවට ඉසින ලද ජලය මෙවන විට ඉන් ඉවත් කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දින කොවිඩ් 19 ආසාදිතින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 3271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය අසාධනීය වූ රෝගීන් 9 දෙනෙකු ඊයේ දින මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 9 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අතුරින් කුවේට් සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු, කටාර් සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් අරාබි එමිරාජ්‍ය සිට පැමිණි පුද්ගලයන් 7 දෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු සිවිල් නාවිකයෙකු දවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එත් සමග මෙරට වෛරසය අසාධනීය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3271ක් දක්වා ඉහළ ගියා. ඒ අතුරින් පුත්කලින් 316 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය අසාධනීය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 242 දෙනෙකු පමණයි. මේ අතර අද වන විට මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 257477ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව ඊයේ දිනේට පමණක් මෙරට PCR පරීක්ෂණ 1810ක් සිදු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් පක්ෂ නායකත්වයේ ලබා ගැනීමටද සූදානම් බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ගල්නී රජමහා විහාරස්ථානයේ වෙත ගිය ඒ මහතා ආගමික වතාවත් තුළ නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළා. අනිවාර්යම කර ගන්න පුළුවන්. මම හිතනවා මේ මහමැතිවරණයේදී ලබාගත් මම හිතන්නේ පරාජයක් නෙවෙයි, අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ. දැන් මේ පක්ෂය ආපු මුලමනින්ම ප්‍රතිසංවිධානය කරන්න. හැබැයි ඔබතුමා නියෝජ්‍ය නායකම ලැබීමෙන් පසුව ඔබතුමාලගේම පක්ෂයේ ඇතැම් පිරිස් කැමැත්තක් නැහැ නේද? කොහොමද දන්නේ? කොහොමරත් මේ පක්ෂය තුළ මම හිතන්නේ විවිධාකාර මත තියෙනවා, දහස් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම එකමුතු කරගෙන තමයි මේ පක්ෂය ඉදිරියට ගෙන යන්නට ඕනේ. නායක රණදී වික්‍රමසිංහ මහතා ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරියේදී. එතකොට නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ ලැබෙන්නේ උපනායකටද? ඉදිරියේදී ඒකත් මං හිතන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙලා ඒගොල්ලන් ගොඩක් දුරට සාකච්ඡා කරලා හරි තීරණයක් ගන්න එක. ඔබතුමා බලාපොරොත්තු වෙනවද පක්ෂ නායකත්වයේ? අනිවාර්යයෙන්ම ඒකත් මං හිතනවා අපේ පාක්ෂිකයන්ගේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් එවාගෙම ඉන්න සිවුරු දෙනාගෙම විශ්වාසය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නායකත්වයට ඉදිරිපත් වෙන්න මං ලෑස්ති. පක්ෂයේ නායකත්වය තෝරන්න රාජකන්දයක් කියන්නේ වෙයි? බොහෝ දුරට තියන්න වෙයිද දන්නේ නැහැ. කියන්න නම් බෑ. ඉතින් පංගකලාර තවත් මේ නායකත්වය බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඒලත් ඉදිරිපත් වෙයි. ඉතින් ඒ අවස්ථාවේදී චන්දිකටත් යන්න පුළුවන්. පාර්ශ්වයන් කැමැත්ත නැතුවනේ ඔබතුමාලා සෑම තනතුරක් තෝරා මේ පත් කරගන්න. ජනතාවගේ විශ්වාසයක් නැතුව නිකම් බොරුවට තනතුරු වලට පත් වෙලා වැඩක් නැහැ. ඇත්තම මමත් මේ නායකත්වයට නායකත්ව පුටුවට කෑදරකමක් නැහැ. මේ පක්ෂේ ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේක ඉතාමත් වැන්ත ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඒ චේතනාව විතරයි මට තියෙන්නේ. තම ප්‍රකාශ කරන ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කවුලේ කටයුතු දෝරන නෑ. ඒක නම් කිසිම සත්‍යතාවයක් නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් තියලා තමයි ඡන්දෙන් තමයි මම පත් උනේ. නායකතුමා මගේ නායක වෙන්න පුළුවන්. නමුත් එතුමා ඡන්දයක් දැම්මේ නෑ. 20 වෙනි සංශෝධනය ගැන මොකද්ද ඔබතුමාගේ අදහස? මේ 20 වෙනි සංශෝධනයෙන් පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තක තියලා ඒකාධිපති ස්වරූපයක් ගන්න සංශෝධනයක් හැටියටයි අපි දකින්නේ.
පසුගිය ආණ්ඩුව සමයේ අන්තවාදීන්ට උමනාකාරයට 19 වන ව්‍යවස්ථාව නිර්මාණය වත් 20 වන ව්‍යවස්ථාව විසින් නිර්මාණය නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැදිලිවම මැතු වර්ණ ව්‍යාපාරය තුළ අපි කියපු දෙයක් තමයි 19 අවශ්‍ය කරන. 19 අවශ්‍ය කරනකොට 20 වෙනි සංශෝධනය එන්න ඕනේ. මේ සංශෝධනය පිළිබඳව කැබිනට් එකට ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරලා තිබුණා 19 අවශ්‍ය කරන්න ඕනේ කියන එක. ඒකට මුළු කැබිනට් එකම එකගුණා. ඊට පස්සේ එකගුණායින් පස්සේ මේක සකස් කිරීම සඳහා ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ආරිනවා. එතකොට ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් තමයි මේ විවස්සා කෙටුම්පත හදන්නේ. හදලා ඇටර්නි ජෙනරල් එකට කොපියක් අරිනවා. අධිකරණ අමාත්‍යාංශ මුස්ලිම් නායකයන්ට උමනා විදියට පහුගිය කාලේ හැදී මම ඒක හිතේ ඉන්න මම මේ කියන්නේ වගේ කීමේ. ඒතකොට ඒගොල්ලන් හදලා ගේන එක කෙටුම්පතක් විදියට පවුලක වුණත් විවිධ මතධරණ අය ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව තුලත් ඒ වගේ මතධරණ අය ඉන්නවා. හැබැයි මත දැරුවත් අවසානයේ අර පවුලක එකමුතුව වගේ අවසානයේ එක තැනකට එකතු වෙනවා. මෙහි යම්කිසි ගැටලු සහගත යම්කිසි තත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම රට සහ ජනතාව වෙනුවෙන් හානිකරදායී තත්වයන් තියෙනවා නම් ඒව වෙනස් කරන්නට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැකිලෙන්නේ නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයෙන් අතුගා දැමීමටත් විශේෂයෙන්ම ඒ නිසා තව බොහෝ දේවල් ක්‍රියාත්මක වුණා මේ රටට වින කරන. එවැනි තත්ත්වයක් වෙනස් කරගන්නට තමයි 20 වෙනි සංශෝධනයේ මේ తాවකාලික වශයෙන් එල්ලලා තියෙන්නේ. ඒකට දැන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ දෙන නිර්දේශයත් එක්ක අපි රජයක් හැටියට රට ගොඩනගන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා රට සහ ජනතාවගේ පැත්තෙන් හිතලා. 19 ගෙනාපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැත්තමත් කියන 19 නිසා මේ රට සම්පූර්ණ විනාශ වුණා. එතුමාට මේක පාලනය කරගන්න බැරි වුණා. ඉතින් අපි කොහෙත්ම කැමති නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව එවැනි අර්බුදයකට දාන්න. සියලු පාර්ශ්වයන් එක්ව සටන් කළහොත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම අපහසු කටයුත්තක් නොවන බව පූජ්‍ය උළුපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. 20 වෙනි සංශෝධනය යටතේ ඔවුන් ගේනවා ditta puravesi bhavaya. මහලොකුට කිව්වේ එක රටක් එක නීතියක් කියලා. අද ආපු ගමන් පාලනයට ගේන්න හදන්නේ කවුද? රටවල් දෙකක නීති දෙකකට යටත් වෙන පුද්ගලයෝ. අද මේ රටේ නීතියට උඩින් ජනාධිපතිවරයා උඩින් තියන්න තමයි මේ විවස්ථා කෙටුම් පත ගෙනල්ලා තියෙන්නේ. අපේ රටේ කිසිම පුද්ගලෙක් නීතියට උඩින් තිබිය යුතු නැහැ. රටේ නීතියට යටත් වෙන්නට ඕනි. ඒක පළවෙනි පුරවැසියාගේ සිට යටම ඉන්න පුරවැසියා දක්වා එය සර්ව සාධාරණ වීතුයි. එකට එකවන්ව එකතුව සටන් කළොත් මේ වියරු ඒකාධිපති 20 වෙනි ආණ්ඩුවන් වස්තා කෙටුම්පත පරාජයට පත්කරන එක අමාරු වැඩක් නොවේ. විශ්වවිද්‍යාල ඇදුරු ප්‍රජාවත් ශිෂ්‍ය ප්‍රජාවත් මේ රටේ සිවිල් සමාජය දේශපාලන සමාජය ඔබලා මේ කරන්නා වූ කැත වැඩ මුල් අවස්ථාවේම පරාජය කරන්නට පෙළ ගැසී හමාරයි කියන කාරණාව තේරුම් ගන්නට ඕනයි කියන එක අපි කියනවා. ජනතාව විරිමත් කරලා මේ කුණු සංශෝධනය නැති කරන්නට අපි කටයුතු කරනවා කරනවාමය කියන එක අපි කියන්නට ඕනේ. දැන් මේ සංශෝධනය හරහා මොකද්ද සිද්ධවන්නේ? අපි ආපස්සට යන්න අලුත් ආණ්ඩුවක් බිහි කරේ කියන කාරණාව මේ අය අමතක කරලා තිබෙනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. කුලි පදනම මත ලබාගත් මෝටර් රථයක් රුපියල් 180,000ක මුදලකට කොට්ටව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට අලෙවි කළ පුද්ගලින් දෙදෙනෙකු පානදුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ හිමිකාරිය මීට වසර දෙකකට පමණ පෙර සිද්ධිය සම්බන්ධව පොද්දල පොලිසියට පැමිණිලි කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. රජයේ අවසර ලබා නොදෙන දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස මසුන් නෙල්ලීම තහනම් කරන්න යයිලා කලුතාවල ප්‍රදේශයේ දීවරයින් ඊයේ පසුරුවේ උද්ඝෝෂණයක නිරතව තිබෙනවා. අනුරාධපුර මෙදවච්චී ප්‍රධාන මාර්ගයේ පූලියන් කුළුඹ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් 31 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයටපත් වෙටි අතර අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දියැල්ලකින් පහලට පැන සියදිවි විහානි කර ගැනීමට තත්කල 23 හැවිරිදි තරුණියකගේ ජීවිතය බේරා ගැනීමට හැටන් පොලිසිය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මානසික රෝගීකින් පෙළෙන බව පවසන මෙම තරුණයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණ නියෝගයක් මගින් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. බලංගොඩ මැතිවරණ කොට්ටාසේ පඹහින්න මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේදී වනාලි ගම්වැදීම හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවක් විනාශ වී තිබෙනවා. බලංගොඩ ග්‍රාම නිලධාරි වසම් 20කට කලකපටන් මෙම වනාලි තර්ජනය පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.